ළමයි විනාඩි දෙකෙන් පටන් ගමු. චුට්ටක් කොහොම ඉන්න. විනාඩි දෙකෙන් පටන් ගමු. මෙන්න ලින්ක් එකක් තියෙනවා ගෲප් එකට දාලා. අපි සමාස පාඩම මත පටන් ගන්නෙ පොතක් ලෑස්ති කරගන්න.
Hadi. Hari namai ayubowan ada api 11 වසර සමාස පාඩමයි සාකච්ඡා කරන්නේ සමාස පාඩම ඕගලන් ප්‍රශ්න දිනන අහන්න පුළුවා මම chat එක open කරන්නම් හරි right සමාස පාඩම අපට 11 වසරේදී තියෙන පාඩමක් උදේ ව්‍යාකරණ සමාස පාඩම. මේ සමාස පාඩම කරන්නන්ට අපි ව්‍යාකරණ දැනගෙන ඉන්න ඕනේ විශේෂයෙන්ම කර්තුකාරක කර්මකාරකයේම දැනගෙන ඉන්න ඕනේ විභක්ති දැනගෙන ඉන්න ඕනේ මොකද විභක්ති දැනගන්න කර්තුකාරක කර්මකාරක ඕනේ ඊළඟ විභක්ති දැනගෙන ඉන්න ඕනේ සමාස කරන්නේ විභක්ති සමාසයට මම ඒ තැන්වල දීවා පැහැදිලි කරලා දෙන්නම්. Right. දැන් ඔගොල්ලෝ ලියා ගන්න පොතක් අවශ්‍යයි මොකක් හරි සටහනක් තබා ගන්න වෙනවාද සටහනක් දෙනවා ලියා ගන්න මාතෘකාව සමාස සමාස මාතෘකාව සමාස මාතෘකාව ඒ සමාස මාතෘකාව සමාස right මොකද්ද සමාසයක් කියන්නේ දැන් අපිට තියෙනනේ මාතෘකාව සමාස කියලා මොකද්ද මේ සමාස කියන්නේ උදේ සමාසයක් කියන්නේ වෙන වෙනම තියෙන පද රාශියක් තලි පදයක් බවට පත් වෙනවා වෙන වෙන වශයෙන් ඇති පද රාශියක් තනි පදයක් බවට සංක්ෂිප්ත වෙනවා නම් අපි ඒකට කියනවා සමාසයක් කියලා. මොකද සමාසයක් කියන්නේ වෙන වෙනම තියෙන පද රාශියක් තනි පදයක් බවට සංක්ෂිප්ත වෙනවා. මේ බලන්නකෝ. මේ බලන්නකෝ. මෙන්න වෙන වෙනම තියෙන පද ගොඩක්. මේ වෙන වෙනම පද මේ ඉදි කියන්නේ පද. මේ පද සියරම ටික තනි පදයක් බවට සංක්ෂිප්ත කරනවා. තනි පදයක් බවට මොකද කරන්නේ? සංක්ෂිප්ත කරනවා. ආන් ඒකට අපි කියනවා සමාසයක් කියලා. වෙන වෙනම තියෙන පද රාශියක් තනි පදයක් බවට සංක්ෂිප්ත කරනවා නම් අපි ඒකට කියනවා සමාසයක් කියලා. සමාසෝ පද සංකේපෝ. එහෙම නැත්නම් සමාස වලට කියනවා සමාසෝ පද සංකේපෝ. සමාසෝ පද සංකේපෝ කියලා. හරි. සමාසෝ සමාසයනු. සමාසෝ සමාසයනු. පද සංකේපෝ කියන්නේ සංක්ෂිප්ත කිරීමක් සංක්ෂිප්ත කිරීමක් සමාසයක් කියන්නේ පිටේ පද සංක්ෂිප්ත කරනවා දැන් ඔහොම කිව්වට ඕක පැහැදිලි නෑ විදසුරක් ඉදිරිපත් කරන්න බෑ විදසුන් දුන්නහම පැහැදිලි අර බලන්න මම විදසුන් ටිකක් කියනම විදසුන් කීපයක් ඉදිරිපත් කරනවා නිදර්ශන කීපයක් විදසුන් කීපයක් මේ බලන්නකො කහ පාට समास पाट ऊपुरुल्लास
මේ කහා පාට ඌ කුරුල්ලා කියලා වෙන වෙනම තියෙන පද රාශිය ඔන්න තනි පදයක් කළා. අනික සමාසයක්. ඒක මොකද්ද? සමාසයක්. මේ බලන්නකෝ. කිරෙන් කිරෙන් පිසින ලද බත් අසමාස කරන්න. කිරිබත් කිරෙන් පිසින ලද බත් කිරිබත් අන්න සමාස වුණා. එතකොට මේ කිරිබත් කියන්නේ සමාස පදයක්. මේ කිරිබත් කියන්නේ මොකද්ද පුතේ? සමාස පදයක්. වෙන වෙනම තියෙන පද රාශියක් තනි පදයක් වෙනවා නම් ඒක සමාසයක්. අපි තව එකක් බලමු. වනයෙහි වනයෙහි පිපෙන ලද මල් අසමාස කරන්න බලන්න. වනයෙහි පිපෙන ලද මල් සමාස කරන්න. වනමල් 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 එළම වනමල් කියන්නේ සමාස පදයක්. වනමල් කියන්නේ සමාස පදයක්. මේ බලන්න. ගලින් ගලින් දරන ලද වැඩ මොනවද? ගල් වැඩ. ගලින් කරන ලද වැඩ සමාස වෙනවා ගල් වැඩ. එළම ගල් වැඩ කියන්නේ සමාස පදයක්. කහ පාට ඌ කුරුල්ල සමාස වුණාම කහ කුරුල්ල. කිරෙන් පිසින් ලද බත් සමාස වුණාම කිරිබත්. වනයේ පිපෙන ලද මල් සමාස කරාම වනමල්. ගලින් තෙල් ලද වැඩ සමාස වුණාම ගල් වැඩ. ඉරද හදද තරුද ඒක සමාස වෙනවා ඉර හද තරු. තනි පද දනි පාද ඉවත් කරනවා. ඉර හද තරු සමාස එල සමාසයක් කියන්නේ මොකද්ද? වෙන වෙනම තියෙන පද රාශියක් තනි පදයක් බවට සංක්ෂිප්ත කිරීමයි. මොකක් සමාසයක් කියන්නේ? වෙන වෙනම තියෙන පද රාශියක් තනි පදයක් බවට සංක්ෂිප්ත කිරීමයි. සමාසෝ පද සංකේපෝ. අපි කියලා මොකක් කියලාද? සමාසෝ පද සංකේපෝ. ඒ කියන්නේ සමාස යනු පද සංක්ෂිප්ත කිරීම. හරිද? සමාස කියන්නේ පද සංක්ෂිප්ත කිරීම. හිරුගෙන් වැටෙන රැස් හිරු රැස්. කුරුල්ලන්ගේ ගී කුරුළු ගී. මැටියෙන් තනන ලද බඳුන මැටි බඳුන. අනිව සමාස. ඒ සමාස. මුහුද දෙසින් නමන සුලා මුහුදු සුලා. ඒව සමාස. හරි. ඒ සමාස කියන්නේ පද සංක්ෂිප්ත කිරීම. රයිට්. දැන් ඔයාලා ලියලා තියෙන මාතෘකාව සමාස කියලා. ඒ ඇත්ත ලියා ගන්න. ඒ ඇත්ත ලියන්න කියන සටහන තුනක් ලියා ගන්න වෙනවා. ඒ ලියන්න සමාස කියන වාර්තුකාව ලිව්ව නේද? රයිට් ලියා ගන්න. සමාස යනු සමාස යනු සමාස යනු සමාස යනු මේ 10 11 හරි මේ ඇද ඒවා දින මේ ටික සමාසය යනු පද සංක්ෂිප්ත කිරීමකි. සමාසය යනු පද සංක්ෂිප්ත කිරීමකි. සමාසය යනු පද සංක්ෂිප්ත කිරීමකි. එනම් 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 වෙන වෙනම ඇති පද රාශියක් වෙන වෙනම ඇති පද රාශියක්
වෙන වෙනම ඇති පද රාශියක් තනිපදයක් බවට සංක්ෂිප්ත කොට දැක්වීම වෙන වෙනම පද රාශියක් තනිපදයක් බවට සංක්ෂිප්ත කොට දැක්වීම වෙන වෙනම පද රාශියක් තනිපදයක් බවට සංක්ෂිප්ත කොට දැක්වීම සමාස වන්නේය. Right. මේ උදාහරණ ටික ලියා ගන්න මගේ දරුවෝ පොඩි ළමයි වගේ. මේ උදාහරණ ටික ඉක්මනින් ලියා ගන්න. එකයි දෙකයි තුනයි හතරයි පහක් තියෙන උදාහරණ. ඉක්මනින් මේ උදාහරණ පහ ලියා ගන්න. වැඩි පිටි ගාල මේ උදාහරණ පහ ලියන්න. මම අයි දෙලා ඉන්න බෝඩ් එකේ පේන්න නිසා. ඉක්මනින් ලියා ගන්න මේ උදාහරණ ටික. පහ පුරුල්ලා කිරෙන් පිසින් ලද බත් කිරි බත් වනයේ පිපෙන ලද මල් වනමල් ගලින් කරන ලද වැඩ ගල් වැඩ ඉරද හඳද තරුද ඉරහඳ තරු කටගල් ලියා ගන්න. ලේලා හැන්ස් අප් එකක් දාන්න ළමයි. ඉතින් මට ඊළඟට යන්න පුළුවන් ඉදිරියට. ඉලේ ඉවර නම් හැන්ස් අප් එකක් දාන්න. ඉක්මනින් ලියන්න ලීලා ළමයි හැන්ස් අප් එකක් දාන්න. එක්කෙනෙක් ලිව්වා අනිත් කට්ටිය ලියලා ඉවරනම් හෑන්ඩ්ස් අප් එකක් දාන්න. දෙන්නයි දෙන්නයි ඉක්මනින් හෑන්ඩ්ස් අප් දාන්න ලියලා ඉවරනම්. ඔත අවි ඉන්නවා ලියන්න ඉක්ම කළ පුතේ. වලි තයි ලිවෙ නැද්ද? ¿Qué es lo que
Hari, bela ver. O zaman beni puro bela balagın in de, saman lama idiyela, her sabya dağdı kadar dağ metlama in de. Yine noya torna veya garanti gelene de. Bir vaki avasta tiyemsa, apı itra ibarayi gelene verla, pratik karayi yapmu. Hari. Daha önce samasi gibi gatta. Samasi tabi kimye muhakkakte samasi kimye. Pada sankhipta kirima. Samasu pada sankhepo. Samasi yanu. Pada sankhipta kirima. Hem ne bir gatte. Hari. Ege bir vene vene bu tiyere pada rasi yaptı. Tari pada yaptıra. Vene vene bu tiyere pada rasi yaptı. Tari pada yaptıra. Ege tabi samasi yaptı. Ne bu dağını gattı. Veyan විසින් බඳින ලද පස් වේයන් විසින් බඳින ලද පස් සමාස වෙනවා වේ පස් වේයන් විසින් බඳින ලද පස් සමාස වෙනවා වේ පස් තරුහි අධිපති වූයේ තරුපති නිල් පාට වූ මහනිල් නිල් මාණි රණින් කරන ලද බුදුව රත් බුදුව ඔන්න ඔය වගේ සමාස හරි ලකමයි සමාස වෙන වෙනම තියෙන පද රාශියක් තනි පදයක් කරනවා ඒවා තමයි සමාස right මේ බලන්න දැන් අපි මේ ඉගෙනගත්ත සමාස ප්‍රභේද පහක් තියෙනවා මේ ඉගෙනගත්ත සමාස ප්‍රභේද කීයක් කියලා කිව්වේ පහයි සමාස ප්‍රභේද පහක් තියෙනවා ඔන්න බලන්න පහ පළවෙනි එක දකාරාර්ථ සමාස ද කා රාර්ථ සමාස පළවෙනි එක මොකද්ද දකාරාර්ථ සමාස සමාස ප්‍රභේද පහයි සමාස ප්‍රභේද කීයක් තියෙනවද පහයි පහෙන් පළවෙනි එක තමයි දකාරාර්ථ සමාස වැඩි විනාඩියක් දෙන්න පුතේ හරි සමාස ප්‍රභේද කියනවා කිව්වේ පහක් කියලා කිව්වා නේද දැන් අපි දන්නවා සමාසයක් කියන්නේ පද සංක්ෂිප්ත කිරීම සමාසෝ පද සංකේපෝ සමාසෝ පද සංකේපෝ සමාසියලු පද සංක්ෂිප්ත කිරීම එහෙම නැත්නම් වෙන වෙනම තියෙන පද රාශිය වෙන වෙනම තියෙන පද රාශිය තනි පදයක් වවට සංක්ෂිප්ත කිරීම හරි රයිට් එහෙම කියනකොට සමාස ප්‍රභේද පහයි කිව්වා සමාස ප්‍රභේද පහයි කිව්වා. පළවෙනි එක තමයි දකාරාර්ථ සමාස. ඊළඟට දෙක අන්‍යාර්ථ සමාස. මොකද්ද? අන්‍යාර්ථ. අන්‍යාර්ථ සමාස. අන්‍යාර්ථ සමාස. දකාරාර්ථ සමාස. අන්‍යාර්ථ සමාස. තුන්වෙනි එක. අව්‍ය සමාසය. මේ මම උගන්වන්න පිළිවෙලට මම ලියන්නේ. අව්‍ය සමාසේ වල සමාස ප්‍රභේද පහයි පහෙන් තුනක් ලියුවා දකාරාර්ථ සමාස අන්‍යාර්ථ සමාස අව්‍ය සමාස හතරවෙනි එක විදිහට මම දක්වන්නේ විශේෂණ සමාස විශේෂණ සමාස විශේෂණ සමාස විශේෂණ සමාස සමාස ප්‍රභේද පහයි ඔන්න පස්වෙනි එක පස්වෙනි එක තමයි පුතේ අන්‍යාර්ථ සමාස අන්‍යාර්ථ අන්‍යාර්ථ සමාස right
සමාස ප්‍රමේයද කියන පහක් තියෙනවා. මොනවද පහ? දෙකාරාර්ථ සමාස, අන්‍යාර්ථ සමාස, අව්‍ය සමාස, විශේෂණ සමාස, අන්‍යාර්ථ දෙපාරක් නියන්නේ. මාන වැඩි නේද? ඈ? සකබුම් වෙලා ඒක. නේද? කවුරක් කිව්වෙත් නෑ. හරි. දෙපාරක් කියලා. විභක්ති සමාස, විභක්ති සමාස. මොකක්ද? විභක්ති සමාස. විභක්ති සමාස. ආ මේ වගේ අවස්ථාවල තමයි කියන්නේ ශකබුම් වෙනවා කියලා නේද? හරි. රයිට්. සමාස ප්‍රභේද පහයි. මොකද පහ? දෙකාරාර්ථ සමාස, අන්‍යාර්ථ සමාස, අව්‍ය සමාස, විශේෂණ සමාස, විභක්ති සමාස. ඔන්න සමාස ප්‍රභේද පහ. දැන් බලන්න කොට කතා කරපු දේවල්. අපි සමාස හඳුනගත්තා. මොකද්ද සමාස කියන්නේ? සමාසෝ පද සංකේපෝ. ඒ කියන්නේ සමාස යනු පද සංක්ෂිප්ත කිරීමකි. එහෙම නැත්නම් වෙන වෙනම තියෙන පද රාශියක් වෙන වෙනම තියෙන පද රාශියක් තනි පදයක් බවට සංක්ෂිප්ත වීමක් වෙන වෙනම තියෙන පද රාශියක් තේ තනි පදයක් බවට සංක්ෂිප්ත වෙනවා නම් අපි ඒකට කියනවා සමාසයක් කියලා. කිරෙන් පිසින ලද බත් සමාස කරන්න කිරි බත් නේද? මැටියෙන් තනන ලද බඳුන මැටි බඳුන. කුරුල්ලන්ගේ ගි කුරුළු ගි. ඇතාගේ ඇත්තා වූ දල ඇත් දල. බුදුන්ගේ ඇත්තා වූ ගුණ සමාස කරන්න බුදු ගුණ. බුදුන්ට කරන ලද පූජා බුද්ධ පූජා නේද? අනිවද මේ සමාස කියන්නේ. එතකොට මෙහෙම ඉගෙන ගත්ත සමාස වල ප්‍රභේද කීයද? පහයි. සමාස වල ප්‍රභේද පහයි. මොකද පහ? දෙකාරාර්ථ සමාස, අන්‍යාර්ථ සමාස, අව්‍ය සමාස, විශේෂණ සමාස, විභක්ති සමාස. මොන සමාස ප්‍රභේද? පහ. රයිට්. අපි ඕක චූටික් සටහන තියාරයක්. චූටික් ලියමු. රයිට්. මෙසේ හඳුනාගත් සමාස ප්‍රභේද පහක් වර්ග පහක් කියන්න පුළුවන් ප්‍රභේද පහක් කියන්න පුළුවන් ඈ ප්‍රභේද පහක් දක්නට ලැබෙයි ප්‍රභේද පහක් දක්නට ලැබෙයි මෙසේ හඳුනාගත් සමාස ප්‍රභේද පහක් දක්නට ලැබෙයි ඒවා මෙසේය ඒවා මෙසේය රයි දැන් ලියන්න හොඳ දරුවෝ වගේ මේ සමාස ප්‍රභේද පහ එක යට ලියන්න 1 2 ආරාර්ථ සමාස 2 අන්‍යාර්ථ සමාස 3 අව්‍ය සමාස 4 විශේෂණ සමාස 5 විභක්ති සමාස ඉක්මනින් ලියන්න ලියලා හැන්ඩ් සප්පයක් දාන්න 1 2 ආරාර්ථ සමාස 2 අන්‍යාර්ථ සමාස 3 අව්‍ය සමාස 5 විශේෂණ සමාස sorry 4 විශේෂණ සමාස 5 විභක්ති සමාස
වනිත ඇතුන් ඇහෙන සැපය දාන ඉවරන අපි මේ සමාස ප්‍රභේද පහ එකින් එක හඳුනා ගන්න ඕනේ. මේ සමාස ප්‍රභේද පහ එකින් එක වෙන වෙනම හඳුනා ගන්නවා. දැන් ඒ නිසා අනුමාත්‍රිකා පහක් ඇත්තේ අපි කතා කරන්නේ මේ සමාස ප්‍රභේද පහ. දැන් පළවෙනි එක විදිහට ලියා ගන්න අනුමාත්‍රිකාවක් ද කාරාර්ථ සමාස. ද කාරාර්ථ සමාස. ද කා The car art samasa. The car art samasa. The car art samasa. The car art samasa. Right. The car art samasa. හරි අපි බලමු මොකද දකාරාර්ථ සමාස කියන්නේ කියලා අපි බලමු මුලින්ම දකාරාර්ථ සමාසයක් කියන්නේ මොකක්ද කියලා දැන් මතකයිනේ සමාසයක් කියන්නේ මොකක්ද කියලා වෙන වෙනම තිබ්බ පද රාශියක් වෙන වෙනම තිබුණු පද රාශියක් තනි පදයක් බවට සංක්ෂිප්ත වීමයි වෙන වෙනම තිබුණු පද රාශියක් තනි පදයක් බවට සංක්ෂිප්ත වීම තමයි සමාසයක් කිව්වේ වෙන මෙහෙම සමාස වෙනකොට මෙහෙම සමාස වෙනකොට සම්බන්ධ කරන්න පුළුවන් දේවලින් සම්බන්ධ කරගයි නාලුද නිවිද අන්න දේවලින් සම්බන්ධ වෙනවා ආදීම දනිපාතේ සම්බන්ධ වෙච්ච පද රාශියට පද දෙකක් කොයිට වෙටි සංඛ්‍යාවක් පද දෙකක් කොයිට වෙටි සංඛ්‍යාවක් පද රාශිය පද දෙකක් කොයිට වෙටි සංඛ්‍යාවක දනිපාතේ සම්බන්ධ වූ පද රාශියක විත පද සමූහයක ඒ දනිපාතේ ඉවත් කරලා මොකද කරන්නේ දනිපාතය ඉවත් කරනවා ඉවත් කරලා තනිපදයක් බවට සංක්ෂිප්ත කරගන්නවා නම් අපි ආන්නේකට කියනවා දකාරාර්ථ සමාසය අපි ඒක මොකද කරපිටේ දකාරාර්ථ සමාසයක් කියලා කියනවා හරි රයි මේ බලන්නකෝ උදාහරණ අමුද සැමිද දැන් අපි මේ දෙක නිපාත ඉවත් කරලා තනිපදයක් කරනවා ආඹු සැමි ආ දෙක නිපාත ඉවත් කරලා තනිපදයක් බවට සංක්ෂිප්ත වුණා ආඹු සැමි හරි ඉරද අපිට ඉරකට තවත් එකක් ගන්නකො නලුද නිලිද දෙනිපත් වතුනාම නලු නිලි ගස්ද වැල්ද සමාස වෙනවා ගස් වැල් එතකොට කාරාර්ථයි අමුසැමි කාරාර්ථ සමාසය නලු නිලි දකාරාර්ථ සමාසය මේ බලන්න ඉවද පදද
සාරුද්ද ද නිපාත ඉවත් කරලා අපි ගන්නවා කීරහඳ තරු. එද සඳ හිරු තරු. මේ සඳ හිරු තරු පවතිනතු අපි මැරෙන්නේ නෑ. මේ අර වික්ට කියන්නේ ඔගොල්ලෝ දන්නවද දන්නේ නැ වික්ටත් නෑ නේද? හා කීරහඳ තරු. තෙල්ද මල්ද පහන්ද තෙල් මල් පහන්. බබද සුරද නරද සමාස කරන්න. බබද සුරද නරද සමාස කරන්න. බබ සුර නර. බබ සුර නර. ඇද්ද අස්ද රියද පාද. ඇත් අස් රිය පා. ඇත්තස් ප්‍රිය පා. හරි ඇත්තස් ප්‍රිය පා. එවද කාරාත් සමාස. එන දරුවෝ දැන්වාට මතක ඇති සමාසය කිය මොකක්ම කියලා. සමාසයක් කිව්වේ වෙන වෙනම තියෙන පදරාසියා තනිපදයක් බවට සංක්ෂිප්ත කරන එක. වෙන වෙනම තියෙන පදරාසියා තනිපදයක් බවට සංක්ෂිප්ත කරන එක තමයි සමාසයක් කිව්වේ. එතකොට දෙනිපාතයෙන් සම්බන්ධ වෙච්ච පද රාශියක දෙනිපාතයෙන් සම්බන්ධ වෙච්ච පද රාශියක ඒ දෙනිපාතේ කිවද කරලා තනිපදයක් බවට සංක්ෂිප්ත කරනවා නම් අපි ඒකට කිව්වා දකාරාර්ථ සමාස කියලා. උදාහරණ විදිහට බැලුවා අමුද සැමිද අන සමාස වෙනවා අමු සැමි. මේ අමු සැමි කියන්නේ සමාස පදයක්. මේ අමු සැමි කියන්නේ පුතේ සමාස පදයක්. ඒක අයිති වෙන්නේ දකාරාර්ථ සමාසයට. මොකටද දකාරාර්ථ සමාසයට තමයි ඒක අයිති වෙන්නේ. නළුද නිලිද අපි දෙනිපාතේ ඉවත් කරලා සමාස කරගන්නවා නළු නිලි. ඉරද හඳද තරුද. එතන දෙනිපාතේ ඉවත් කරලා තනිපදයක් කරනවා ඉර හඳ තරු. නොද කාරාර්ථ සමාස. පැහැදිලිද? රයිට්. අනුමාත්‍රකාවක් ලියා ගන්න දෙකාරාර්ථ සමාස කියලා. අනුමාත්‍රකාවක් කියන මගේ දරුවෝ දෙකාරාර්ථ සමාස කියලා. අනුමාත්‍රකාවක් කියන දෙකාරාර්ථ සමාස කියලා. දෙකාරාර්ථ සමාස. රයි ඒ අර්ථය ලියා ගන්න මෙහෙම. දැන් දෙය විතරක් නෙමෙයි අල්තා යන්නෙත් පුළුවන්. අඹු සැමිත් අඹු සැමි. ඉරත් හඳත් ඉර හඳ තරු නේද? එහෙනම් ඊ වලින් පුළුවන් ඉරයි හඳයි තරු ඉර හඳ තරු. එහෙමත් පුළුවන් ඈ. රයි. ලියා ගන්න. දනිපාතයෙන් සම්බන්ධ වූ පද රාශියක 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 එම දනිපාතයේ ඉවත් කොට එම දනිපාතයේ ඉවත් කොට දනිපාතයෙන් සම්බන්ධ වූ පද රාශියක එම දනිපාතේ ඉවත් කොට එම දනිපාතේ ඉවත් කොට තනිපදයක් බවට සංක්ෂිප්ත කර ගැනීම. තනිපදයක් බවට තනිපදයක් බවට තනිපදයක් බවට සංක්ෂිප්ත කර ගැනීම. තනිපදයක් බවට සංක්ෂිප්ත කර ගැනීම දකාරාර්ථ සමාස වන්නේය. දකාරාර්ථ සමාස වන්නේය. දකාරාර්ථ සමාස වන්නේය. දකාරාර්ථ සමාස වන්නේය. රයිට්. විදසු මෙන්න මේ අමුසැමි කියන දේ ඉඳලා ලියන්නේ මෙන්න මේ
පිළිගහලා මේක කියන්නේ පා නැත්නම් ඒක අදී අපේ ළමයි ඒ තරම් බුද්ධිමත් නේද රයිට් මේක ලියන්නේ මේ උදාහරණ හතර මේ උදාහරණ හතර ලියා ගන්න මේ උදාහරණ අතර ලියා ගන්න අමුදු සැමිද අමු සැමි නළුද නිලිට නළු නිලි ඉරදහදද තරුද ඉරහද තරු ඇත්තස් දරියද පාද ඇත්තස් ප්‍රිය පා මෙරි බේන්නේ නේද ඇත්තස් ප්‍රිය පා කියලා කියන්නේ පාගෙන් පාබල රත් වාගේ චතුරාගනි සේනාව හරි මම ඉඳලා කාලයත් කියලා විදුසු මොහොතට ලියා ගන්න අමුද සැමිද අමු සැමි නළුද නිලිද නළු නිලි ඉරදහඳද තරුද ඉරහඳ තරු ඇද්ද අස්තරියද පාද ඇත්තස් ප්‍රිය පා රයි එනම් බැක්වා දැන් සමාස ප්‍රභේද පහයි පුතේ මොනවා සමාස ප්‍රභේද පහ දකාර අර්ථ සමාස අන්‍ය අර්ථ සමාස අව්‍ය සමාස විශේෂණ සමාස විභක්ති සමාස ඒ සමාස පහෙන් අපි එකක් කතා කළා එකක් අහවර කළා එකක් ඉවර කළා ඒ දකාර අර්ථ සමාසයක් කියන්නේ දැනිපාතයෙන් සම්බන්ධ වෙච්ච පද රාශියක දැනිපාතේ ඉවත් කරලා තනි පදයක් බවට සංක්ෂිප්ත වෙනවා නම් තමයි අපි ඒක දෙකාරාර්ථ සමාසයක් කියලා කිව්වේ රාජ් අපි එරයි යනවා අන්‍ය අර්ථ සමාසයට තනි මාර්ගාව ඉන්නම් අන්‍ය අර්ථ සමාස අන්‍ය අර්ථ මොකද මේ අන්‍ය අර්ථයක් කියන්නේ අන්‍ය කියන්නේ වෙලා අන්‍ය අර්ථ කියන්නේ අන්‍ය දන අර්ථනේ අන්‍ය දන අර්ථ අන්‍ය කියන්නේ වෙනත් අන්‍ය කියන්නේ වෙනත් වෙනත් අර්ථයක් කියන එකයි මේකේ තේරුම තමයි වෙනත් අර්ථයක් අන්‍ය වූ වෙනත් වූ අන්‍ය වූ වෙනත් වූ අර්ථ සමාස පදේ වෙනත් වූ අර්ථයක් මතු වෙනවා නම් ඉදසුනක් නේද කවුරු තේරෙන්නේ නැහැ ඒකට අහගන්න ඕන ටිකක් තේරෙනවා කියලා දාගන්නකෝ හරි අන්‍ය වූ අර්ථයක් වෙනත් වූ අර්ථයක් භගවනවන හරි වෙනත් අර්ථයක් භගවනවන අපි කියන ඒවට අන්‍ය අර්ථ කියලා වෙනත් අර්ථයක් භගවනවා අන්‍ය වූ අර්ථයක් රයි අපි නිදසුන් ලෙසින් බලමු අපි ගන්නවා මේ උදාහරණයක් එහෙදි කියලා නේද මේ කියලා නේද තරුහි අධිපති ඌයේ සමාස වෙනවා තරුපති තරුපති එවිට තාරපති තරුපති එහෙම නැත්නම් තාරපති තරුපති එහෙම නැත්නම් තාරපති කියන්නේ පුතේ සමත වෙනත් නම සමත වෙනත් අර්ථය හරි දැන් තරුහි අධිපති කියන එක සමාස වෙනවා
තරුවි අධිපති කියන එක සමාස වෙනවා තරුපති කියලා එහෙම නැත්නම් තාරපති කියලා හැබැයි මේ තරුපති තාරපති කියන්නේ සඳත වෙනත් අර්ථයක් අනන්‍ය අර්ථයක් තියෙනවා අන්න දැක්ක මොකද්ද අනන්‍ය අර්ථය මල් අවි දරන්නේ මල් අවි දරන්නේ එතන දරන්නා මල්ලිය මල්ලි මල්ලි දරන්නා මල් වර්ග පහකින් ආවුද කියනවා නේද නෙළුම් මල් අශෝක මල් අඹ නෙළුම් මල් අඹ මල් අශෝක මල් දෑසමන් මල් නිල් මහ නිල් මල් වලින් අදපු ආවුද පහක් මල් වලින් අදපු අවි ඊතල නේ ඒ මල්ලිය මල්ලි දරන්නා මල්ලිය ඒ මල්ලි ඊතල අරගෙන යන්නේ මොකද කවුද අපේ පරම සතුරා අපේ ජීවිත විනාශ කරපේ කාටේද අපේ අධ්‍යාපනයේ කඩාකප්පල් කළ අය නේද ඒ අනංගිය කවුද අනංගයට කියන වෙනත් නමක් තමයි මලවිය අනංගයට කියන වෙනත් නමක් තමයි මලවිය මල්ලවි දරන්න මලවි හරි අනංගයට කියන ඇස් ඇස් සහසක් ඇත්තා කවුද සහසස් කියන්නේ සප්‍රයාට දෙව්ලෝ ප්‍රදානිය සප්‍රයාට වෙනත් නම වෙනත් වූ අර්ථයක් ඇස් සහසක් ඇත්තා සහසස් කියලා සමාස වෙන එක හරි ඇස් සහසක් ඇත්තා සහසස් කියලා සමාස වෙන එක හරි හැබැයි මේ සමාස පදයෙන් අන්‍ය අර්ථයක් වෙනත් අර්ථයක් කියනවා අන්න අන්‍ය අර්ථයි සප්පයට කියන වෙනත් අර්ථයක් අපේ බල බල 10ක් ඇත්තා සමාස කරන්න බල 10ක් ඇත්තා දස බල බල 10ක් ඇත්තා කවුද දස බල දස බල දස බල මේ දස බල කියන්නේ කාටද බුදුන් වහන්සේට බුදුන්ට බුදුන් ගෞතමයන් වහන්සේ බුදුන්ට තමයි දස බල කියන්නේ බල 10ක් ඇත්තා දස බල කවුද දස බල කියන්නේ බෙන්තෙන්ද බෙන්තෙන්නේ මේ ඈ සමහර ළමයි හිතනවා දස බල කියන්නේ බෙන්ටෙන් කියලා. රජුටි කාලේ කාටුන් එකක් තිබ්බේ නේද? ඒ බෙන්තෙන්නේ මේ ඈ දස බල කියන්නේ බුදුන්ට බුදුන් වහන්සේ ඈ බුදුන් වහන්සේට වෙනත් නමක්. වික්කු වික්කු ඇස් ඇක්කි සමාස වෙනවා දිගැසි දිගැසිය කාටද දිගැසියක් කියන්නේ කාටද කාන්තාවක් ස්ත්‍රියට ස්ත්‍රිය කාන්තාවට කියන තව නමක් තමයි දිගැසි අගම ස්ත්‍රිය කාන්තාව කියන්නේ රයිට් දැන් එමු අපි ආයි පොඩ්ඩක් මුලට දැන් සමාසයක් කියන එක තේරුම් ගන්න සමාසයක් කියන්නේ වෙන වෙනම තියෙන පද රාශියක් තනි පදයක් බවට සංක්ෂිප්ත කරනවා නම් මෙන්න මෙලම කියන පද රාශිය තනි පදයක් බවට සංක්ෂිප්ත කරනවා නම් අපි ඒකට කියන සමාසයක් කියලා. හරි. රයිට්. සමාස ප්‍රභේද පහයි මේ. මොනවද පහ? විකාරාර්ථ සමාස, අන්‍ය අර්ථ සමාස, අව්‍ය සමාස, විශේෂණ සමාස, විභක්ති සමාස. අපි ඉතින් විකාරාර්ථ සමාස කතා කළා. දේනිපාතේ සම්බන්ධ වෙච්ච පද රාශියක දේනිපාතේ ඉවත් කරලා පරිපදයක් බවට සංක්ෂිප්ත කිරීමයි විකාරාර්ථ කිව්වේ. දැන් කතා කළේ අන්‍ය අර්ථ. ඒ කියන්නේ වෙන වෙනම තියෙන පද රාශිය පොල් පරිපදයක් වුණා. අපි මේකට කියන සමාසයක් කියලා. තරුයි අධිපති ඌයේ තරුපති. අන සමාසෙන්න. ඒ සමාසයෙන් අන්‍ය වූ අර්ථය වෙනත් අර්ථය අන්‍ය අර්ථය වෙනත් අර්ථය කියනවා ඒ නිසා අපි තරුපති කියන්නේ සදට හඳට
Sunday. Hal, right. Mal avi daranda. How the samas venava malavi kiyala. Mal avi daranda samas venava malaviya. මල් අවි දරන්නේ කවුද අනංගයා ඒ නිසා අනංගයට කියන වෙනස් තමයි තමයි මලවි එන සමාස පදයෙන් අන්‍ය අර්ථය සමාස පදයෙන් මොන අර්ථයක්ද අන්‍ය අර්ථය වෙනත් අර්ථයක් කියනවනම් අපි කියනවා එව්වා අන්‍ය අර්ථ සමාස right පොඩ්ඩක් කියආගමු අපි ඒකන මාර්තුකාවලියන් දරුව අන්‍ය අර්ථ සමාස කියලා Martukavali anna anni artı samasa kela. Martukavali anna anni artı samasa kela. Ne samasa vala padı vengtaran ne ne kela halatı na uydunde. Samasa vala padı vengtaran ne. Tani padı vidyede liye venni uva. Right. ලියාගන්න අන්‍ය අර්ථ සමාස කියලා මාර්තුකාව right ඒ අර්ථය කියන්නේ මෙහෙම වෙන වෙනම ඇති පද රාශියක් වෙන වෙනම ඇති පද රාශියක් වෙන වෙනම ඇති පද රාශියක් වෙන වෙනම පද රාශියක් තනි පදයක් බවට සංක්ෂිප්ත වෙන වෙනවා නම් තනි පදයක් බවට සංක්ෂිප්ත වෙනවා නම් තනි පදයක් බවට සංක්ෂිප්ත වෙනවා නම් ඒ සමාසයේ කි ඒ සමාසයේ කි ඒ සමාසයේ කි ඒ සමාසයේ කි එකී සමාස පදයේ එකී සමාස පදයේ එකී සමාස පදයේ එකී සමාස පදයේ වෙනත් අර්ථය වෙනත් අර්ථය වෙනත් අර්ථය නැතහොත් අන්‍ය වූ අර්ථය නැතහොත් අන්‍ය වූ අර්ථය නැතහොත් අන්‍ය වූ අර්ථය අන්‍ය වූ අර්ථය ඵල කෙරෙනවා නම් අන්‍ය වූ අර්ථය ඵල කෙරෙනවා නම් ඒවා 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 අන්‍ය අර්ථ සමාස වන්නේය අන්‍ය අර්ථ සමාස වන්නේය ඒවා අන්‍ය අර්ථ සමාස වන්නේය රයිට් දැන් ලියාගන්න බෝඩ් එකේ තියෙන ওই උදාහරණ ටික මෙන්න මේ ටික හරි පහක් තියෙනවා ඒ නිදසුන් පහ ලියාගන්න පටස් කාල ලියා ගන්න මේ උදාහරණ පහ පුතේ අර තරුපති කියලා ඉස්සරහේ වරාගෙන දිච්චේ එකක් ලියන්න ඕනේ සඳ මලවි කියලා ඉස්සරහේ වරාගෙන දිලා අනංගයා ඒ වරාගෙන දිච්චේ එකක් ලියා ගන්න ඕනේ ඉක්මනින් ලියන්න පුතේ
අනිත් අයත් හරිද? හරි කට්ටිය හෑන්ඩ්ස් අප් එකක් දාන්න. හරි. ඇති. වෙලාව අපරාදී. ලිව්වා නේද? සාරුහි අධිපති උලේ සාරුපති සද මල්ලවි දරන්නේ මලවි ඒ අනංගයා ඇස් සහසක් ඇත්තා සහ සැස් ඒ සක්‍රයා බල දහයක් ඇත්තා වූ ඒ දස බල ඒ බුදුන්ට කියන්නේ දික් වූ ඇස් ඇත්ති දිගැසි ඒ කාන්තාව ස්ත්‍රිය කියන අදහස රයිට් අද අපි සමාස දෙකයි කතා කළේ සමාස හැඳින්වීම කළා සමාස පහෙන් දෙකක් කතා කළා රයිට් ඒක දිගට සමාසම කරද්දී එපා වෙනවනේ මම සාහිත්‍ය විචාර ප්‍රශ්න සාකච්ඡා කරනවා පොඩ්ඩක් සාහිත්‍ය විචාර ප්‍රශ්න ගොත් පොඩ්ඩක් සාකච්ඡා කරලා අපි පාදිව නතර කරමු රයිට් දැන් ඔයගොල්ලන්ට මතකයිද බැද්දේකම නේද බැද්දේගම කියලා අපිට පාඩමක් තියෙනවා මේක ලියන්නේ ලෙනාඩ් සිඩ්නිවුල් ලෙනාඩ් සිඩ්නිවුල් කවුද ලියන්නේ ලෙනාඩ් සිඩ්නිවුල් ඒ ලෙනාඩ් සිඩ්නිවුල් කියන ඉංග්‍රීසි නම කතාව විලේජ් ඉන් ද ජංගල් ජංගල් නෙමෙයි ජංගල් ඉන්දියන්ගේ ඉන්දියක්කම ජංගල් වලේ කියන්නේ නේද ඈ මේ ඉන්ද ජංගල් නෙමෙයි විලේජ් ඉන් ද ජංගල් මේ නවකතාව සිම්මද පරිවර්තනය කරන්නේ ඒටි ගුණ රත්න හරි ඒ පී ගුණ රත්න ඒ පී ගුණ රත්න සිම්මද පරිවර්තනය කරනවා ඔයාගේ 10 වසරේදී අන්තිම දෙවන වාර්තුණු පාඩම බැද්දේකම හරි 10 වසරේ දෙවෙනි වාර්තුණු පාඩම බැද්දේකම දෙමි ලෙනාඩ් සිඩ්නිවුල් කියලා AP ගුණ රත්නයි පරිවර්තනය කරේ ඒකේ 9 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පරිච්ඡේදය අපිට නිර්දිෂ්ටයි 9 වෙනි පරිච්ඡේදයේ නිර්දිෂ්ට මම තමයි මේ තමයි බැද්දේකම මේ තමයි බැද්දේ ගම වටේට කැලෑ වටේට මහා ගණ කැලෑව ඈතට ගිහින් ගාය ඈතට ගිහින් විශාල ගණ කැලෑව මේ බැද්දේ නෝ තමයි මිනිස්සු මේ කැලේ බැද්ද තියෙන ගමක මේ පුංචි ගෙවල් තියෙනවා ආරච්චි ගෙවල් චුට්ටක් ලොකුයි පොඩි ගෙවල් චූටි පැල්පක් පුංචි ළමයි ඉන්නවා නේද වයස් කට්ටියක් ඉන්නවා මේ මහලු කට්ටියක් ඉන්නවා කුළු නෙමෙච්ච दुष्कर असरण जीवित दुष्कर असरण मिच जीवित प्रश्न पुलवा අපි දැනගෙන ඉන්න ඕනේ වැද්දේකම ජන ජීවිත වල තියෙන කටුකත්වය දුෂ්කරකම කටුක දුෂ්කරතාවේ හරි මම අද මේ පැති චුට්ටක් කතා කරනවා දමනමු අවහා සුදක් මේසත් බඩගින්නල් නිරතුකත් ඔවුන්ගේ ශරීර ශක්තිය මෙන්ම මානසික ශක්තිය නුභාවු කාස්ත කව් උත්තේ පාරිසරික සාධක පවා මේ මිනිස්සුගේ ජීවිත පීඩාවට පත් කරනවා අවුව සුලඟ සුලඟ කියන්නේ මේ මද සීත සුලන් නෙමේ තුරුලිය පිසගෙන හමන මල් මකරන්ද පිසගෙන හමන කෙත්පත්තු පිසගෙන වැව් ගල් අමුණු වල සිසිල සාරන් එන ලාදළු සිතුගෙන මේ පෙත්ත තමයි නේද එහෙම සුලඟක් නෙමේ ගිනි යම් සුලඟ කාෂ්ඨක සුලඟේ
දූවිලි අවුස්සගෙන සුලි කරකගෙන වියලි කොළ රොඩුත් එක්ක වසන්ත රෝග පතුරමින් එන මහක්ෂාස්ත කවුරු කාෂ්ටක ගිනි අම්සුලද අවුව සුලඟ වෙහෙස ඒ කාෂ්ටක පරිසරයේ ඉදීමෙන් වෙහෙස කරයි අතපය රිදෙනව කැක්කුම් දෙනව හිස කැක්කුම් දෙනව පරිසර සාධක විසින් මේ මිනිස්සුගේ ජීවිත පීඩාවට පත් කරලා අවුව සුලඟ වෙහෙස බඩගින්න බඩගින්න ආහාර හිගය කන්න නෑ වේලක් කර වේලක් කමින්නෝ මාසයක් ජීවත් වෙන තරම් කුරක් කන් ටිකක් වුණ ලැබෙන්නේ මුළු අවුරුද්දටම වැස්සල වෙන්නේ එකයි රෝසම් සුර වැසි එකයි ලැබෙන්නේ ඒ වැස්සට වගා කරන්න අවුරුද්දටම එකපාරයි හේන් ගොවිතන් ඒ ලැබෙන අස්වැන්න මුළු අවුරුද්දම භුක්ති විඳින්න බැරි මේ මිනිස්සු හැමදාම කුසගින් අවුව සුලඟ වෙහෙස හා බඩගින්නත් ලෙඩදු නිරන්තර පැතිරෙන වසංග ලෙඩරු වසංගත රෝගවලට ගොදුරු වෙන මේ වයින් පීඩාවට පත්ච්ච මිනිස්සු හරි ඒ මිනිස්සුගේ ජීවිතේ කටුකත්තේ කොච්චර කියලා පිටේ එකතරක කියනවා මේ කිසිම මිනිහෙක් හෝ ගැහැණියක් පරමාවිෂ වැළඳීමේ සමත්ම වේ මතක දේ පාටේ මෙහි කිසිම මිනිහෙක් හෝ ගැහැණියක් පරමාවිෂ වැළඳීමේ සමත්ම වේ ඒ කියන්නේ ඒ ගමේ කවුරුවත් පරම අවශ්‍ය කිවන්නේ කෙටි අවශ්‍ය තියෙන අකාලෙන් මැරෙනවා ඇයි නිසි පෝෂණයක් නැ ආහාර හිගේ කුසගින්න අවශ්‍ය පෝෂණ ප්‍රෝටීන් විටමින් කැලරි කැල්සියම් ප්‍රමාණය ලැබෙන්නේ අකාලෙ වෙහැරිලා යනවා මේ කිසිම මිනිහෙක් හෝ ගැහැණියක් පරම අවශ්‍ය වැළඳීමේ සමත්ම වේ ආන්ගේ ප්‍රකාශයේදී යන ලෙඩ දුක්වලට ගොදුරු වෙනවා කුසගින්න සාගතයට මැරෙනවා නිසි පෝෂණයක් නැතිකම නිසා අකාලෙන් මැරෙනවා කෙටි ආයුෂ තියෙන දැන් හොඳ සුපිත මුදිත දියුණු රටක නම් පුතේ මිනිසුන් පූර්ණ ආයුෂ ගෙවනවා බැද්දේගම ජනයා අඩු ආයුෂ ගෙවන මේ ගැහැණුන් අවුරුදු 30-40 වෙන විටත් ගැහැල්ලා දැන් වෙනනම් අවුරුදු 60-70 වුණත් උන්දර පිරිපුන්ව පිම්පිලා ලස්සනට නේද පක්කු එහෙම හොල්ලගෙන ලස්සන ඉන්නවා යැයි බැක් දේගම ගැහැලුන් අවුරුදු 30-40 වෙන විටත් දැහැල්ලා ලාතරස් විලා යනවා එන බැක් දේගම ජන ජීවිතවල කටුකත්වය කොයි අවස්ථා ගත්ත හැකි තම කදිම අවස්ථාව තමයි මේ බැක් දේගම ජන ජීවිතවල කටුකත්වය කියන අර කර්ලිනාමිනිගේ ශරීර ස්වභාවය කියන්නේ දැන් මේ නවකතාවේ හැමෙන්නු කර්ණිගාමිනා කියන කෙනෙක් පුංචි වෙණිකගේ නැරඳා පුංචි වෙණිකලා ගෙදර ඉන්නේ පුංචි වෙණිකගේ අම්මා මැරෙනකොට පුංචි වෙණිකලා ලැබිලා අවුරුදු දවස් දෙකක් තිබුණා එතෙන් පටන් පුංචි වෙණිකලා ආදා වඩා ගත්තේ නැරඳා සිලිඳුගේ නම්නි පුංචි වෙණිකලාගේ තාත්තා සිලිඳු සිලිඳුගේ නම්නි තමයි කර්ණිගා මේ කර්ණිගාමි දැන් අවුරුදු 50යි පඩා කියන්නේ මහ ලොකු වයසක් නෙමෙයි තා හොඳට දුවල පැල්ල විතරයි ඉන්න පුළුවන් ඒත් කර්ණිනාහාමිගේ දත් ඇරිලත් ඇස් පේන්නේ යට ගිහිල්ලා බොර පාට වෙලා ඇවිද ගන්න පණතු දෙවුල බිඳින ගැහැණියක් අවුරුදු 50 වෙන විටත් කර්ණිනාහාමිගේ අවුරුදු 80 90 කිට්ටු වෙච්ච කෙනෙක්ගේ පෙනුම තිබුණා එයාගේ පිළිබඳ විස්තර කරනකොට ලස්සන කියලා මෙන්න මෙහෙම මේ කර්ණිනාහාමි ගැන කියන්නේ ඇගේ සම ඇටේට ඇලි වැලි වෙටි ගියේය ලැබ වියලි ගොසිනි ඇගේ සම ඇටේට ඇලි වැලි වෙටි ගියේය ලැබ වියලි ගොසිනි ඇගේ සම මුතුද වෙලා කියන පුතේ ඇටේට ඇලිලා වැලි වෙටිලා දැන් ඕගොල්ලන්ගේ හැම අල්ලලා බැලුවොත් ඇටේට නෙමෙයි ඇහෙල්ල තියෙන මස් වලට මස් මස් වලට මස් වලට ඉන් පස්සේ ඇට කෝටුව තියෙන ඇටේ කියන්නේ ඇට කෝටුවට වෙන දෙයක් එහෙම නෙමෙයි ඈ එතකොට කර්ලිනා හාමිගේ හැම ඇල්ලතින කෙලින්ම ඇටකෝටු ඒ කියන්නේ ඇගේ මස් කඳක් නේ කේ නෑවි විච්ච තුත්තිරි ගස් වගේ ගෑනු ඇගේ මස් කඳක් නේ කෙලින්ම සම ඇල්ල තියෙන ඇටකෝටු තමයි ඇටකෝටුයි හැමයි විතරයි ඇවිදින රූකද ඇයි මේ ඇයි නිසි පෝෂණයක් නේ ආහාර හිගය
කුසගින් මිනිසෙකුට අවශ්‍ය පෝෂණ ප්‍රමාණය ඇත්තනේ ඇගේ සම ඇටේ පැලි වැලි වෙටි ගියේ ලැබ වියලි කුස පපුව තෙතමනයක් නේ පපුවේ ලේ කඳුලක් නේ ලොටත වැහැරිලා එනම් මේකෙන් පේන සුපිත මුදිත ජීවිත ගත කරන මිනිස් සමාජයක් නෙමෙයි කටුක දුෂ්කරතාවලින් පිරුණු මිනිස්සු තමන් නිදසුන් දෙකක් කිව්වා එකක් තමයි මේ කිසිම ගැහැරියෙක් හෝ මිනිහෙක් සොරි මේ කිසිම මිනිහෙක් හෝ ගැහැරියක් පරමාවිශ වැළඳීමේ සමත් නොයි ඒකෙන් පෙන්වන්නේ මේ මිනිස්සු දුන් නොදියුණු බව නොදියුණු මේ කටුකත්වය නොදියුණු මේ කටුකත් ආහාර හිගේ කුසගින්න ලෙඩදු පොල්ට ගොදුරු වෙලා අකාල මෙරේ ඒගොල්ල වටා තිබුණු කටුක පරිසරයේ අවුව සුලඟ වෙහෙස බඩගින්න ලෙඩදු මේ මිනිසුන්ගේ ශරීර ශක්තියත් මානසික ශක්තියත් පුරා බීලා තිබුණා ඒ නිසා මිනිසුන් කටුක ජීවිතයක් පුරුමුණි ඒක එක නිදසුනක් තමයි මෙහි කිසිම මිනිහෙක් හෝ ගැහැණියක් පරමාවිශ්‍ය වැළඳීමේ සමත් නොවේ ඊළඟ දෙවෙනි නිදසුන විදිහට මම කිව්වේ කර්ලිනා හමිනේගේ ශරීර ස්වභාවයේ පිළිබඳ කෙරිච්ච විස්තරය මොකද්ද ඇගේ සම ඇටේට ඇලී වැලි වෙටිගේ මේ අවුරුදු 50 ගැහැණිය ඇගේ සම ඇටේට ඇලී වැලි වෙටිගේ ලැබ වියලි ගොසින් ඩාර පිළිකාවලට ගොතුරු විච්ච කට්ටි දෙකලු කෙසක වෙලා කී දෑරි වෙලා යන්න ආන් ඒ වගේ පිළිකා හැදිලා නෙමෙයි කණ්ඩ බොණ්ඩ නෙක ඇගේ සම ඇටේ තැලි වැලි වෙටි ගේ ලැබ වියලි කුස ඊළඟ අවස්ථාවකම මේ මිනිස්සු බොණ්ඩ වතුර තාක්කේ ඒක මෝසම් වැස්සක් විතරයි ලැබෙන්නේ දැඩි කාස්ට් එකේ දැඩි නියගේ බොණ්ඩ වතුරනේ මඩ වතුර බොණ්ඩි මඩවල වල වල තියෙන වතුර ටිකක් අරන් බොණ්ඩි ගැහැණුද කල රැගෙන දියගෙන ඒමට මඩ සහිත දියවලවල් කරා යති ගැහැණුද කල රැගෙන දියගෙන ඒමට මඩ සහිත දියවලවල් කරා යති ගැහැණුද කල රැගෙන දියගෙන ඒමට මඩ සහිත දියවලවල් කරා යති බලන්න බොණ්ඩ වතුර ටිකක් මේ අර මඩවලවල් වල තියෙන වතුර ටික මඩවලවල් වල තියෙන වතුර ටික බොණ්ඩ එනම් ඉතාම කටුක දුෂ්කර ජීවිතයකට මේ මිනිස්සු උරුමකම් කියන්නේ. හරි දැන් බලන්නකෝ බැද්දේකම ජන ජීවිතවල කටුකත්වය ගත්තාම මම අවස්ථා කීපයක් ගත්තා. එක අවස්ථාවක් තමයි මේ කිසිම ගැහැණියෙක් හෝ මිනිහෙක් හෝ ගැහැණියක් පරමාවශ්‍ය වළඳන්නේ අකල් මැරෙනවා. වසංගතයෙන් මැරෙනවා. පූර්ණ ආශිර්වාද වන්න තරම් නිරෝගිමත් බවක් නැහැ. හොඳ පෝෂණයක් නැහැ. ආහාරයේ කුසගින්න මෙන්න මේ නිසා. අකල් මරණ මේ කිසිම මිනිහෙක් හෝ ගැහැණියක් පරමාවශ්‍ය වැළඳීමේ සමත් නොවේ. ඊළඟ අවස්ථාවෙදි ගත්ත කර්ණිනාහමිනිගේ ශරීර ස්වභාවය ගැන කරපු විස්තරය. ඇගේ සම ඇටේ තෙල්ල රැලි වෙටලා ගිහිල්ලා. ඒ තරම් කේඩෑරි විලා. හමයි ඇට කෝටුවයි විතරයි තියෙන්නේ. ඇවිදින මලවිනි ඇවිදින ඇටසැකිලි බවට පත් වෙනවා හරි ඇගේ සම ඇටේට ඇලී රැලි වෙටි ගියේය ලැම වියලි ගොසින් පිරිපුන් නොද ලැමක් නෙමේ තිබුණේ වේලිච්ච ලැමක් පප් ප්‍රදේශෙ ලේ බිඳුවක් නැ තෙතමනයක් නැ කර්කස වෙනවා හරි ඊළඟට බොන්නට වතුර නැ මඩ වතුර බොන්නේ ගැහැණුද කල රැගෙන දියගෙන ඒමට මඩ සහිත දියවලවල් කරා යති එන හිතන්න බැද්දේකම ජන ජීවිත මුන්න තරම් කටුක දුෂ්කර ජීවිතද කටුකත්වයෙන් දුෂ්කරතාවෙන් අසරණ භාවයට පත්වෙච්ච ජීවිත තමයි මේ බැද්දේකමින් අපට හම් වෙන්නේ කටුකත්වයෙන් දුෂ්කරකමින් අසරණ වෙච්ච ඒකට එක නිදසුනක් තමයි මේ කිසිම මිනිස්සේ ඔහු ගැහැණියේ මේ මිනිහෙක් කෝ ගැහැණියේ පරමාවිශිකවන්නේ අකාල් මරණයට ලක් වෙනවා කියලා ලියන්නේ ඊළඟ කර්ලිනා හාමිනේගේ ශරීර ස්වභාවය පිළිබඳ කෙරෙන විස්තරය ඇගේ සම ඇටේ තැලි වැලි වෙටි ගියේය ලැම වියලි ගොසින් කියන එක ඇගේ සම ඇටේ තැලි වැලි වෙටි ගියේ ලැම වියලි ගොසින් ඒ බැද්දේකම මිනිස්සු පාවෙල ඇටසැකිලි වගේ
හරි ඊළඟට බොන්න වතුර නැහැ මන වතුර බොන්න මොන කටුකතාවයක්ද දුෂ්කරතාවයක්ද ගැහනුද කල රැගෙන දියගෙන ඒමට මඩ සහිත දියවලවල් කරා යත් මෙන්න මේ තමයි අවස්ථා පැද්දේකම නව කතාව කටුකත්වය දැන් ඕක ලියනකොට මුටි ලියන්න කටුකරය ගැන එහෙම ගොඩක් විස්තර ලියන්නේ ලිනාඩ් සිඩ්නි වුඩ් නේද බ්‍රිතාන්‍ය සමයේ මෙතන යටත් පිට පාලන සමයේ මෙරට පැමිණි සුදු ජාතික නිලධාරියෙකු ලිනාඩ් සිඩ්නි වුඩ් විසින් ලියා ඒපී ගුණරත්නයන් සිංහලයෙන් නැගු අපූර්ණව කතාවක බැද්දේකම ඉතින් කියන්න එපා මුල් කතුවරේ පරිවර්තකේ මුල් කුකේ වුණා මේ ඉන්පස්සේ ප්‍රශ්නේ ගියා එහිදී අපට හමු වන්නේ අස කටුක දුෂ්කරතාවයන්ට මුහුණ දුන් අසරණ ගැමියන් පිරිසකේ අනේ ප්‍රශ්නේ අහන දෙවි ඊළඟට මොකද විමසා බලමු කියලා මේ කියමන අපට බැද්දේකම අපට නියමිත කොටස ඇසුරේ අපි තවදුරටත් විමසා බලමු ඔන්න ඔච්චර ආරම්භ ඊර්පසලියන්නේ කවුරුත් පරමාවශික වන්නේ නැහැ අකාලේ මරණයට පත් වෙනවා ඒ ලෙඩ දුක් වසංගත වලට ගොදුරු වෙලා අවුව වෙහෙස ගිනියම් සුලඟ ලෙඩ දුක් සාගත කුසගින්න මේ මිනිස්සු පීඩාවට පත් කරලා තියෙනවා මේ මිනිස්සුගේ ජීවිත අකාලේ මැරෙනවා ඒ නිසි පෝෂණයක් සෞඛ්‍ය සම්පන්න බවක් ඇති නිසා මේ කිසිම මිනිහෙක්ව ගැහණියේ පරමාවශි වෙනදීමේ සමත් නොවේ කියලා නිදසුන ලියන්න එනි ගන්න පස්සේ ගන්න කර්ලිනාභිගේ ශරීර ස්වභාවය පිළිබඳ කෙරෙන විස්තරයෙන් ඔය ජන ජීවිතවල කටුකත්වේ මැනවින් මතු වෙලා පේනවා ඇගේ සම ඇටේ දැලි දැලි වෙටි යේ ලැබ වියලි ගොසින් ඔවුන් ඇවිදින ඇටසෙක්ලි බවට පත් වෙලා ආහාරයේ අවශ්‍ය පෝෂණය නොමැතිකම නිසා කටුකත්වයට පත් වෙලා මේ ඊළඟ බොන්න වතුර ටිකක් මේ ගැහැණුද කල රැගෙන දියගෙන ඒමට මඩ සහිත දියවලවල් කරා යති ඔන්න මේ අවස්ථාවන් ලියලා තියෙනවා. ඒ වගේ අවස්ථාවන් දක්වලා ඉවර වෙලා ඊට පස්සේ මෙමෙ පිළිතුරු ගොනු කරගන්න. right. එහෙනම් අපි අද කතා කළේ මොකද්ද? ਵਿਚාරයක් විදිහට බද්දේගම නවකතාවේ ජන ජීවිත වල කටුකත්වය මතක් කිරීමක් විතරයි කියලා ලියුවේ නැහැ. පුනරීක්ෂණය කිරීමක් කිරීම මතක් කිරීමයි. ඊළඟ සමාස කතා කළා. සමාස වර්ග දෙකක් කතා කළා. ඊළඟ සමාසයක් කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කළා. සමාසෝ පද සංකේපෝ සමාසයලු වෙන වෙනම පද රාශියක් තනි පදයක් කිරීම ඒක කතා කළා ඉබ සමාස වර්ග පහයි කියලා කතා කළා දකාරාර්ථ සමාස අන්‍යර්ථ සමාස අවි සමාස විශේෂ සමාස විභක් සමාස එතනින් දකාරාර්ථ කතා කළා ද විපාති සම්බන්ධ වෙච්ච පද තනි පද බවට පත් වන දකාරාර්ථ අඹු සැමි අඹුද සැමිද කියන එක අඹු සැමි නළුද නිල්ද කියන එක නළු නිල් අන්න දකාරාර්ථ අන්‍යර්ථයේ වෙනත් අර්ථයක් දෙනවා නේද right hari era pute api nawata labana satya hamu wenawa hariyatama ata hamarata hariyatama ata hamarata api patan gannawa ena ada metadin nawathimu ai bowan pasanawan